welcome to travel circle. ඉතින් අපි උදේම අද බුන්දල ජාතික වන උද්‍යානයට ආවා. ආපු ගමන් ඕගොල්ලෝ පිටිපස්සෙන් පේනවා වගේ ලස්සන සන්රයිස් එකක් අපිට අද බලා ගන්න පුළුවන් වෙනවා. අපි මේ වීඩියෝ ක්ලිප් එක මේ vlog එකට ඇඩ් කරා. බුන්දල ජාතික වනෝද්‍යානය පිහිටලා තියෙන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ. ඉතින් මේ වනෝද්‍යානය ජාත්‍යන්තර වශයෙන් වැදගත් වන්නේ සංචාරක පක්ෂීන්ගේ පාරාදීසයක් වන නිසා. අර අතන පිටිපස්සෙන් ඉන්න මංකු මුනියස් කියන්නේ. එයාලා. ඔව්. තනකොළ ගස් උඩින්. ඔව්. අර අතන උඩ මේහා පැත්තේ කහපාට හොටක් තියෙන කෙනෙක් ඉන්නේ. ආ ලොකු එක්කෙනා නේ. ඔව්. එයා ලතු වැකියා. පේන්ට ඩිස්ටොක් කියලා කියනවා. ලතු වැකියා. අන්න අපි හම්බෙන්නේ මේ හෙත් අර මොනවද අපි කියන්නේ අර කන කොක්ක කියලා කියන්නේ. ආහ්. එයාලගේ වර්ගයක්. එයාලා මේ තාරාව. හීන් තඹ සේරුව කියලා කියන්නේ ලෙස විස්ලින් ඩක් කියලා කියන්නේ. හීන් තඹ සේරුව. වෙනත් රටවලින් සීතකාලීන නිසා සංක්‍රමණය වන විවිධ වර්ගයේ පක්ෂීන් 100කට වැඩි ප්‍රමාණයක් අපිට මෙහිදී බලා ගන්න පුළුවන්. අබිකාව. වතුර මැද කිඹුලු දෙකක් ඉන්න ගහට මෙයාට. ඈ කිඹුලි? ආ සම් ක්‍රොකඩයිල් මැද දෙකක්. ආ ඌ අර උළුද නැන්නේ. 1969 දී තමයි බුන්දල තෙත්බිම ජාතික වනෝද්‍යානයක් බවට පත් කරන්නේ. ඒ වගේම 1991 දී ශ්‍රී ලංකාවේ පළමු රැම්සා තෙත්බිම විදිහට බුන්දල ජාතික වනෝද්‍යානය නම් කර තිබෙනවා. මේ ගමනේදී අපිට පිළිහුඩු විශේෂ කරනාවක්ම හඳුනා ගන්න ලැබුණා. මේ ඉන්නේ ෆයිට කිං ෆිෂර්. ඒ ඉන්නේ සේරු විශේෂය. කැප්චර් කරගන්න ටිකක් අමාරු වුණාට මෙතන ඉන්න සේරු පවුලක්ම. මෙච්චර ෆ්ලෙමින්ගෝස්ලා ගොඩක් ඔයාලා එක තැන ඉන්නව දැකලා තියෙනවද? මෙයාලා මේ කන කෑමට හිතාගන්න බෑ මෙච්චර මාළු ගොඩක් මේ ජලාශයේ ඉන්නවද කියලා. මෙතන විශේෂ කිහිපයක්ම ඉන්නවා. මේ බලන්නකෝ මෙයාලා කන අපූර්ව. Thank you.
ඔව් ඔයාලට පේනවා මේ වෙලාවේ අපි මේ කොහෙද ඉන්නේ කියලා. ඇත්තට මේක අපි බීච් එකකට ආව ගමනක් නෙමෙයි. මේ අපි ඉන්නේ බුන්දල ජාතික වනෝද්‍යානය ඇතුළතයි. මේ ඔයාලට පේන්නේ ඒ වනෝද්‍යානයේ තියෙන එක් මායිමක්. එතකොට මෙතනින් බැලුවාම තාම ලස්සන වීව් එකක් අපිට බලා ගන්න පුළුවන්. ඒත් එක්කම විශේෂයෙන්ම කියන්න ඕනේ ඔයගොල්ලෝ බලන්න එනවා නම් අපි ඔයාලට යෝජනා කරන කාලය උදේ වරුව තමයි ඇත්තටම මේ ස්ථානය නරඹන්න හොඳම කාලය කියලා අපි යෝජනා කරන්නේ. මොකද අද දවසේ අපිට ගොඩක් විශේෂයෙන්ම පක්ෂි වර්ග, කුරුල්ල වර්ග ගොඩක් අපිට හඳුනගන්න මේ හැකියාව ලැබුණා. සාමාන්‍යයෙන් වීඩියෝ ක්ලිප්ස් වලින් අපි මේ වගේ දේවල් දැකලා තිබුණට මේ වගේ ගමනක් අපි හිතලා ප්ලෑන් කරේ නැහැ. ඇත්තටම මේ ගමනේදී අපිට මේ චාන්ස් එක අහම්බෙන් වගේ තමයි සෙට් උනේ. ඒක අපේ ජීවිතයට ගොඩාක් වටිනවා. හරිම ඒකාකාරී බිසි ලයිෆ් එකක් ගෙවන අපිට ඉර බැහැගෙන යන මේ වගේ වෙලාවක පරිසරයේ නිෂ්කලංක බව, සබදාමේ සුන්දරත්වයයි සීතල සුළඟයි එක්ක ඔරුවක නැගලා යද්දීන හැඟීම විස්තර කරන්න වචන වලින් බෑ. ඒක මාරම වයිබ් එකක්. අලිද? අලි ඉන්න මේ කැලේ අයිනේ ඉන්නේ. ඒගොල්ලෝ කන්නේ නේද? ඉතින් පමණක් කෙවුම් ඉන්න සැරයෝ. පමණක් කෙවුන ඔරුව දැක්කම බැදි ගඩන් යන්නේ. ඒ කියන්නේ ඔරුව වැතර එනවද? ඔව් කඩාගෙන එනවා. අම්මෝ. ඔරුව පස්සේ ඉලෝගෙන ඉන්නේ. පයින් වතුරේ අපි. ඈ? මේ හම්බු දෙන්නේ නැහැ ස්වාමීන් පස්සේ හම්බු කොහොමද? දැන් යන්නේ වටෙන්ද යන්නේ? ඔව් මෙතන වටෙන් හම්බු. මෙතන දින යහ පැත්තේ තව තොටු බල. අරග අපේ තොටු බල තමයි ලොකුම තොටු බල. ඔය ඔරු නෑ ඔරු තියෙනවා අතන 30ක් 40ක්. පස්සාවේ ඇවිල්ලා. ඈඩ බලන්න පුළුවන් ආලා ඉන්න. ඔය අර ඇතින් පේන්නේ අපි නැවතුන හොටෙල් එක. අපි එදා දවසේ නවතින්න තෝරගත්තේ බුන්දල ෆ්ලෙමිංගෝ කොටේජ් එක. මොකද ඒක ලස්සන නැචරල් වීව් එකක් තියෙන ලස්සන කොටේජ් එකක්. ඒ වගේම මේ කොටේජ් එකේ ඉඳලා බුන්දල පාක් එකට තියෙනෙත් 5 මිනිත්ස් වගේ. ඉතින් උදේම බර්ඩ් වොචින්, සන්රයිස් බලන්න කැමති අයට අපි මේ ලොකේෂන් එක රෙකමෙන්ඩ් කරනවා. ඒ වගේම යාළගේ සර්විස් එකත් හරිම හොඳයි. වැඩි විස්තර ඕනේ නම් මේ ගැන අපි ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා තියෙනවා.
ඔයාලටත් මේ පරිසරයේ සුන්දරත්වය විඳින්න ආරාධනා කරන ගමන් අද මේ බ්ලොග් එක මෙතනින් අපි ඉවර කරනවා. අපි ට්‍රැවල්ස් එක.